මේ තියෙන්නේ සරල DC motor control unit එක. මේක හදාගන්න හරිම පහසුයි. මම මේක හැදුවේ මං හදපු පොල් කටු අඟුරු ලිපේ cooling fan එක මේ වගේ දෙයකින් control කරගත්තොත් ගිනි දැල්ලත් අඩුවැඩි කරගන්න පුළුවන් නිසායි. ඔබත් මේ වගේ ලිපක් සෑදුවා නම් මේ වගේ unit එකක් ඔබට පහසුවෙන්ම සාදාගන්න පුළුවන්. ඊ හදන විදිය තමයි මේ කියන්න හදන්නේ. අපිට මේකට අවශ්‍ය කරනවා 44N MOSFET ට්‍රාන්සිස්ටරයක්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 100K පොටෙන්ෂියෝමීටරයක්. මේකට 10K එකක් තිබුණත් ඇති. මට එවැනි එකක් හොයාගන්න බැරි වෙච්ච හින්දා මම 100K එකක් ගත්තා. මුලින්ම ට්‍රාන්සිස්ටරේ පින් 3 මේ විතර පොඩ්ඩක් ඇඩ් කරනවා අපිට පාස් ගන්න පහසු වෙන්න. අපි මේක පින් වලට මුලින්ම මේ විදිහට EN ටිකක් කියලා පාස් ගත්තොත් අපිට පස්සේ යම් යම් දේවල් මේවට පාස් කරනකොට පහසු වෙනවා. අපි ට්‍රාන්සිස්ටරේ පින් වලට මේ විදිහට EN පාස් ගන්න එක හොඳයි. ට්‍රාන්සිස්ටරේ ගේට් එකයි ඩ්‍රේන් එකයි පොටෙන්ෂියෝමීටරේ ග්‍රවුන්ඩ් එකටයි අවුට්පුට් එකටයි මේ විදිහට තියලා මුලින්ම පාස් ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයකින් පාස් ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ පාට දෙකකින් වයර් හතරක් ගන්න ඕනේ. මේක නිල් පාට වයර් වලින් රිනත් රතු පාට වයර් වලින් දනත් සාමාන්‍යයෙන් අපි පෙන්නුම් කරනවා. ඊට පස්සේ පොටෙන්ෂියෝමීටරේ VCC පින් එකට අපි මේ විදිහට නිල් පාට වයර් දෙක අමුණ ගන්නවා. මේ නිල් පාට වයර් දෙකෙන් එකක් පවර් සප්ලයි එකේ රිනාග්‍රේටත් අනිත් වයර් එක මෝටරේ රිනාග්‍රේටත් සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි එහෙම පාස් ගන්නවා. ඊට පස්සේ අපි ඒකේ සම්බන්ධතාවය තව ටිකක් ශක්තිමත් කරන්න ශ්‍රින්කින් ටියුබ් දාලා මේ විදිහට රත් කර ගන්නවා. ඉන් පස්සේ ට්‍රාන්සිස්ටරේ ඩ්‍රේන් එකත් පොටෙන්ෂියෝමීටරේ ග්‍රවුන්ඩ් එකක් සම්බන්ධ වෙච්ච තැනට අපි ඒක රතු පාට වයර් එකක් සම්බන්ධ කර ගන්නවා. ඒක තමයි පවර් සප්ලයි එකෙන් එන ධන අග්‍රයට සම්බන්ධ කරන වයර් එක. මේ විදිහට අපි සම්බන්ධ කරගෙන තියෙනවා. ඊළඟට ට්‍රාන්සිස්ටරේ සෝස් අග්‍රේට අපි සම්බන්ධ කරගන්නවා අනිත් රතු පාට වයර් එක. ඒක තමයි අපි මෝටරේ ධන අග්‍රේට සම්බන්ධ කරන්නේ. ඔන්න දැන් පරිපථයේ වැඩ අවසන්. මෙන්න මේ විදිහට අග්‍ර සම්බන්ධ කරන විදිය මම ආයතනයක් මෙතන පැහැදිලි කරලා දක්වලා තියෙනවා. අපි දැන් මේකට බලය සපයලා බලමු කොහොමද මේක ක්‍රියාකාරීත්වය කියලා. මොනවා පරිපථයේ එක රින වයර් එකක් පවර් සප්ලයි එකේ රින අග්‍රයට සම්බන්ධ කරනවා මේ විදිහට. ඊළඟට පවර් සප්ලයි එකේ ධන අග්‍රය මේ පරිපථයේ ඉන්පුට් වයර් එකට මේ විදිහට සම්බන්ධ කරගන්න. දැන් වයර් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒකෙන් ඍණ අග්‍රය මෝටරේ ඍණ අග්‍රයට රතු පාට ධන අග්‍රය මෝටරේ ධන අග්‍රයට සම්බන්ධ කරගන්න පුළුවන්.
ඒ වයර් එකත් මේ විදිහට සම්බන්ධ කරගත්තා. දැන් අපි පොටෙන්ෂියෝමීටරේ කරකවල බලමු ෆෑන් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. දැන් ඔබට පේනවා ඇති ෆෑන් එක උන්න ඉතාමත් වේගෙන් කරකිනවා පොටෙන්ෂියෝමීටරේ උපරිම තැනට දාලා තියෙන්නේ. පොටෙන්ෂියෝමීටරේ අපි ටික ටික අඩු කරනකොට මෝටරේ වේගයත් මේ විදිහට අඩු වෙනවා. ඒක ඔබට පැහැදිලිව මේ විදිහට පේනවා. ඊළඟට අපිට පුළුවන් මේ මෝටරේ වෙනුවට අපි හදාගත්ත ලීපේ කූලින් ෆෑන් එක යුනිට් එකට මේ පරිපථය මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්න. මේ විදිහට අපිට පුළුවන් කූලින් ෆෑන් එකේ වේගය අඩු වැඩි කරගන්න. මේ විදිහට කූලින් ෆෑන් එකේ වේගය අඩු වැඩි කර ගැනීමෙන් අපිට පුළුවන් ලිපේ ගිනි දැල්ල අඩු වැඩි කරගන්න. ඉතින් ඔබත් මේ වගේ ලිපක් හැදුවා නම් මේ වගේ යුනිට් එකක් සම්බන්ධ කර ගැනීමෙන් ලිපේ කාර්යක්ෂමතාවය තව වැඩි කරගන්න පුළුවන්.